ආයි බුවන් සුබ දවසක් අද මම කතා කරන්න යන්නේ මාර්ගල කන්දේ පොළොවට දේවාලයේ තිබූ රාවණා ප්‍රතිමාව ජෝන් ඩොයිලි එංගලන්තයට පැරගෙන ගිය හැටි සහ එහි සිදු සත්‍ය කතාව වීඩියෝ එකට අනකලි මුලින් මතක් කරන්න කැමති තාමත් අපේ යක් ප්‍රොඩක්ෂන් YouTube channel එක ඔබ subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මාර්ගල කන්දේ බූගත දේවාලයේ තිබූ රාවණා පිළිරුව කවුරුන් නිර්මාණය කළායයි යන්න අදට සාක්ෂියක් නැහැ මේ පිළිබඳව තිබෙන මතයට අනුව මෙම රාවණ පිළිරුව මිනිස් අතකින් නිර්මාණය කළ පිළිරුවක් නොවන බවයි කියන්නේ. ඒ අනුව මෙය විශ්වයේ යම් බලවේගයක් මගින් නිර්මාණය වූ බව පිළිගත් මතයක්. ඒ හේතුව මත මෙය විශ්වයේ නිර්මාණයක් ලෙසයි සැලකුම් ලබන්නේ. කම්පොල සුසන්ත සත්‍ය යෝගීතුමා වඩන රාවණ යෝගයේ යෝගී ධර්ම හරහා ලබාගත් ආධ්‍යාත්මික ශක්තිය මතින් කරන පිළිදරව්ව හෙළබිමේ රාවණයන්ගේ සංගවණු සියල්ල හෙළිදරව් කිරීමක් වෙයි. මේ තුල පවතින විශේෂිත කරුණවන්නේ හෙළබිමෙන් එපිටට යමින් කරනු ලබන පිළිදරව්. ඒ ඔබට කියා පාන්නේ රාවණයන් ගැන හෙළබිම නොසිතුවක් හෙළබිම හෙළයන් නොවන්නම් විශ්වාස කරන බවයි. එම විශ්වාසයට පාදක වන හේතුන් බොහොම තියෙනවා. හෙළයන් හඳුනා නොගත් හෙළබිමේ ශක්තිය හෙළයන් නොවන හෙළබිමටත් අයත් නැති විදේශ ජාතිකයන් හඳුනාගමින් සිටිනවා. හඳුනාගත් හෙළබිමේ ශක්තිය විදේශ ජාතිකයන් සොරා ගනිමින් සිටිනවා. හෙළබිමේ ශක්තිය සොරා ගන්නා විදේශ රටවල් අතරින් ප්‍රධානම රටවන්නේ අසල්වැසි ඉන්දියාව. මේ ගැන කීමට ඉන්දියාවට බොහෝ කරුණු තිබෙනවා. ප්‍රධානම කරුණවන්නේ හෙළයේ මෙම ශක්තිය හා ගැටුණු අතීත කතාවට ඉන්දියාවද සම්බන්ධ වීම. ඉන්දියාව ඒ සඳහා අපූර්ව උදාහරණ කිහිපයක් කරමින් සිටිනවා. ඉන්දියාව මේ වෙන විට සමාජගත කරමින් සිටින අපූර්ව මතවාදයක් ඊට දෙස් දෙනවා. ඒ මතයට අනුව ඉන්දියානු ජාතික කාන්තාවක් වූ සීතා කුමරිය වැළමිට දිවුරම්පොළ රජමහා විහාරයේ භූමිය කළ අග්නි පූජාව තුළින් ඔප්පු කළේ තම පතිවත පිළිබඳ විශ්වාසනීයත්වයේ පමණක් නොවන බව ඉන්දියානු ජාතිකයන් සතු ආධ්‍යාත්මික ශක්තියක් බවත් පෙන්වා දෙනවා. වැලිමඩදී අග්නිය දල්වා කළ පූජාවෙන් සීතා ශක්ති කළ එම බිම රාවණා ශක්ති කළ බිමක් ලෙසින් නම් කරනු ලබන හැඳින්වීම නිවැරදි නොවන බවත් ඉන්දියාව ඒත්තු ගන්වමින් සිටිනවා. රාම කුමරුන් සීතා ශක්ති කළාය ඉන්දියාව විසින් කෙනු ලබන හෙළබිමට ඇවිත්ලා දෙලේ රාවණාගෙන් සීතාව බේරාගත්තේ ඒ අනුව බවට වන කතකතාව ඉන්දියාව වර්තමානයේ පෙරගස්වමින් සිටිනවා. තමන්ට වාසි සාගත මතවාදයක් ගොඩනගෙන ඉන්දියාව ඒ අතරට තවත් කරුණක්ද පිළිගෙන තිබෙනවා. රාවණායන හෙළ පුත්‍රයේ රාවණ සූර වංශයේ රාවණ විශ්වයේ නිර්මාණය මේ මතය ඔස්සේ බැලුව විට ඉන්දියාව ඉදිරිපත් කරන සීතා ශක්තිය බොහෝ මතයක් බව වැටහෙනවා. ඒ අනුව ඉන්දියානු පිළිවෙතට විරුද්ධව මෙවන් මතයක් ගොඩනගන්නට පුළුවන්. එනම් සීතා ශක්තිය සැබෑවක් නම් සීතාවන් නැමැති සීතා පූජාවන් පවත්වා සීතා ශක්තිය ලබා ගැනීමට හැකියාව තිබියදී එලේ රාවණයන් නැමැති පුද පූජා පවත්වා රාවණ ශක්තිය ලබා ගැනීමට ඉන්දියාව පෙළඹී සිටින්නේ ඇයි? එසේම ඉන්දියානු සීතා කෝවිල් තුළ රාවණ පිළිරුවක් චරිතය කරන්නේ ඇයි? රාවණයන්ට කළ හැකි ඉහළම පුද පූජා පවත්වා අවසානයේ රාවණයන්ගේ සැකසු රාවණ අනිරුව අග්නිය පුච්චාදවන්නේ ඇයි? සීතාවන් පතිවත පිළිබඳව වන දිවුරුමේදී සූර වංශයේ රාවණයන් සංකේත කරන අග්නිය මුල් කරගෙන දිවුරුම් දෙන්නේ ඇයි? මේ ඉන්දියාව මගහරිමින් පිළිතුරු දෙන සරල ප්‍රශ්න සමූහය. ඉන්දියාවේ කතාව එසේ වෙන විට බටහිර රටවල වලින්ද කතාවක් මතුවෙමින් පවතින. ඒ කතාවද හෙළබිමේ පවත්නා වූ රාවණ ශක්තියෙන් සොරා ගැනීම පිළිබඳව. මේ මොහොත වෙන විට ඉන්දියාවේ ක්‍රියාකලාපයේ දෙස විමසුම් ඇස යොමු කරන බටහිර රටවල් දෙකක් තිබෙනවා. මේ එක් රටක් වන්නේ ඇමරිකාව. අනෙක් රට වන්නේ මහා බ්‍රිතාන්‍ය. ඉන්දියාව හැනකොට හෙළබිමේ ශක්තියෙන් සොරා ගැනීම කාර්යයේ කාර්යයේදී එංගලන්තයේ දෙවැනි තැනට ඇමරිකාව දෙවැනි තැනටත් පත් වී තිබෙනවා. යුද ශක්තිය අදින් හා ප්‍රජාතන්ත්‍රවාදී අදින් ලෝක ප්‍රධාන රටවල වන ඉන්දියාව ඇමරිකාව එංගලන්තේ තම රටවල් වල පවත්නා ආධ්‍යාත්මික ශක්තිය සහ යුද ශක්තිය වලට අමතරව හෙළබිම පවත්නා වූ ශක්තිය මතින් ගොඩනැගීමට අදහස් කරන්නේ ඇයි? හෙළබිමේ රාවණයන්ටත් වාල්මිකීරියෝ රාවණයන් රාමායණයට කිසිදා සම්බන්ධයක් නැති එංගලන්තයේ හෙළබිමේ ශක්තියෙන් සොරා ගැනීමට පෙළඹුවන් කාරණේ කුමක්ද? හෙළේ මහා රාවණයන්ට ශක්ති කැවූ නිකුම්බිලා දේවතාවියගේ පිළිම තම රට තුළ තබා දේවාල ඉදිකර පුද පූජා පැවැත්වීමට එංගලන්තයේ තම ජාතිකයන් පෙළඹුවේ ඇයි? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාමේදී ඉතා දුකුසු කතාවක් හමුවේ. ඒක තමයි මෙම වරද සිදු කළේ හෙළයම වන බව. ඒ සදා වන අතීත කතාව හෙළයන්ටම සරදම් කරමින් සිටිනවා. හෙළබිමේ අතීත සටන් කරුවන් රාවණ ශක්තිය ඉතා මැනවින් දැන සිටි අය බවට ඉතිහාසය සාක්ෂි දරනවා. 1818 ඇති ඌව වෙල්ලස්ස නිදහස් සටන් කරල ඊට දෙස් දෙනවා. හෙළබිමේ ඉතිහාසය කියන්නේ ඌව වෙල්ලස්ස සටනේදී හෙළබිමේ සටන් කරුවන් හෙළේ අධිමහා ශක්තිය වූ රාවණ මිහිඳුන් නැමැති ආශිර්වාද ලබාගත් බව. රාවණ ශක්තියේ බලගතු වරම් ලබාගත් බව. එලේ මහා දේවතාවේ එම සටනට අධිපති දේවතාවියගේ ශක්තිය ලබාගත් බව. ඌව වෙල්ලස්ස කැරල්ලේදී හෙළේ ප්‍රධාන සටන් කරුවන් දෙදෙනෙකු වුණේ බූගාවේ රටේලා රහ කිවුල ගෙදර මොහොත්තා.
යුද සටන් ශිල්ප ක්‍රමයන් ගැන ආධ්‍යාත්මික භාවයන් පිළිබඳ ඉතා හොඳ ප්‍රදර්ශනයක් තිබූ භූතාවේ රටේ රාජකාරණ යුද කිතන මෝට්ටාලට එම ශක්තියෙන් වරම් බලය හිමුවේ රාවණ දෙවල තුල සිදු කළා වූ පූදා විජිහලක් භූතාවේ රටේ රාල සහ යුද කිතන මෝට්ටාල ප්‍රමුඛ ඌව වෙලස්ස සියලු සටන් කරුවන් එකල වැදුම් පිදුම් කළ මහා රාවණ මුතුන් පිරා දේවතාවේ වැනි දේවතාවුන් වෙනුවෙන් ඉදිකරාව භූගත දේවතා දෙවල පැවති මොනරාගලට ආසන්නව පිටි මාර්ගල කන්ද මුල් කරගෙන එම දේවාලයේ සම්පූර්ණ රාවණ ශක්තිය කවුණු ලැබූ බලවත් රාවණ ප්‍රතිමාවක් තිබුණා තනි කිරිකටුවෙන් නෙළුණු ලැබුවක් එය එලේ ප්‍රබල සටන්කරුවන් ඌව වෙල්ලස්ස සටනට පළමුව භූගත දේවාලයේ රාවණයන් හට කළ පූජාවන් කීපයක් තිබුණා ඒ අතරින් වීර ශක්ති පූජාව ආයුධ ශක්ති පූජාව ප්‍රධානව තිබුණා දේවාලයේ පැවති වීර ශක්ති පූජාව තුන් එලේ මහා සටන්කරුවන්ට හිමිවී ඉතා බලවත් වූ ආධ්‍යාත්මික ශක්තිය කනු ලැබව වූ ආයුධ ශක්ති පූජාව තුනින් හෙලේ මහා සටන් කරුවන්ට හිමි වූ අකුණු සැරයමින් බලවත් වූ යුදාවි ආයුධ වීර ශක්ති සහ ආයුධ ශක්ති පූජාව වලින් ලබන්නා වූ ශක්තියින් දෙක එකට එකතු වීම එතන තිබුණේ මහා රාවණයන්ගේ ශක්තියම බව රාවණයන් පෙන්වා දී වීම හෙලේ මහා රාවණයන්ගේ ශක්තියින් සටන් කරවෙකුට ලබාගති ඌවේ රාවණයන් නිසලස පුදුලද පූජාව වලින් පවණ බව මහා රාවණයන්ගේ නියමයයි මාර්ගල කන්දේ භූගත දේවාලයේ තිබූ රාවණ පිළිරුව කවුරු නිර්මාණය කළාය යන්න අදට සාක්ෂි නැහැ මේ පිළිබඳ තිබෙන මතයට අනුව මේ පිළිරුව මිනිස් අතකින් නිර්මාණය කළ පිළිරුවක් ලෙස පවසන්නේ නැහැ. එනෝ මෙය විශ්වයේ යම් බලවේගයකින් නිර්මාණය වූ බව පිළිගත් මතය. ඒ හේතුව මත විශ්වයේ නිර්මාණකසේ මේ සලකන්නේ. නිර්මාණය වූ රාවණ පිළිපරෝ සියලු වාස්තු ශිල්පෙන්ගේ පරිපූර්ණ බව කියන්නට පුළුවන්. හැඩතලකින් බලන විට මේ ත්‍රිමාණ තාක්ෂණය සහිතයි. මේ මොහොත වෙන විට මෙම පිළිරුව ඉවෙන්නේ එංගලන්තයේ කෞතුකාගාරයේ. ඉත ආරක්ෂිත වීදුරු පෙට්ටියක රඳවා තිබෙන මෙම රාවණ පිළිරුව ඡායාරූප කීපයක් ත්‍රිමාණ තාක්ෂණයේ පළමු නිර්මාණකරුවා වන්නේ රාවණ පිළිරුව නිර්මාණ ශිල්පියා බව පසක් වෙන. ලෝ ත්‍රිමාණ තාක්ෂණයේ උපත හෙළපීම වන මේ බව මේ රාවණ පිළිරුව කියා දෙන සත්‍ය කතා. ඌව වෙල්ලස්ස සටන තුළ සිටි තවත් සටන්කරුවක් වන්නේ මොල්ලිගොඩ නිලමේ. එළියට පක්ෂපාත සටන්කරුවෙකු මොල්ලිගොඩ නිලමේ සිට තුළ තිබූ යටි අදහස වූයේ එම සටන තුළදීම රාවණ පිළිරුව තමනට අත්පත් කර ගැනීම. ඒ රාවණ පිළිමය බලගත් බව සහ ශක්තිය මොල්ලිගොඩ නිලමේ හොඳින් ඉතා හොඳින් දැන සිටින නිසා සතන තුළ සිටීමේ මොල්ලිගොඩ නිලමේ කෙලේ මෙවන් දෙයක් එනම් මොල්ලිගොඩ නිලමේ දඩිමුණ්ඩ දේවාලයට බාර වී විශ්වීය නිර්මාණයක් වූ රාවණ පිළිරුව පුරාණ සමන් මහ දේවාලයට රැගෙන යාමට සඳහා ඉල්ලා සිටියා මොල්ලිගොඩ නිලමේ මෙම සහාය ඉල්ලුවේ හෙලයන්ට විරුද්ධව සිටි එංගලන්ත ජාතික ජෝන් ඩොයිලගෙන් මොල්ලිගොඩගේ මෙම ඉල්ලීම හරහා ජෝන් ඩොයිලට අත් වී වාසි සාගත තොරතුරක් ඒ හෙලේ මහා ශක්තියින් වන ආධ්‍යාත්මික ශක්තියින් වලත් සටන් ශක්තියින් වලත් හෙලේ ආධාන වැදුම් පිටුම් කරනු ලබන මහා රාවණ නම් රජුක බව හෙලේ මහා රාවණ රජුට බලය සහ ශක්තිය සපයා දෙන්නේ හෙලේට අධිපති නිකුම්බිලා දේවතාවිය වන බව හෙලේ රාවණයන් විශ්ව නිර්මාණය සූර්ය වංශිකේ මහා රාවණ පිළිරුව යම් කෙනෙකු සතු වේද එම දේවාලය රාවණ පිළිරුව තබා පොද පූජා කරයි රාවණ සතු සියලු ශක්ති එම පුත්කලයට හිමි වෙනවා මේ සීළු කරුණු මැනවින් වටහාක ජෝන් ඩොයිල් එතෙක් එලියන් සතුව තිබූ සීළු ආධ්‍යාත්මික සහ යුද ශක්තියින් කැටිකලා වූ රාවණ පිළිරුව මොල්ලිගොඩට නිලමෙට ලබා නොදී තමන් සතු කර ගැනීමට කළ තීරණයට එලයාට එළබීමට උදාකොල්ලී ඉතා ආවාසි සහගත තත්ත්වයක් එලේ මහා සටන්කරුවන් වූ බූටාවේ රටේරාල කිව්වෙකල මොහට්ටාල මොල්ලිගොඩ නිලමෙත් විනාශ වීම මේ විනාශ වීම විසින් එළබීමට අත් කරනු ලැබුවේ මහා පාවාදීමක් හෙළබීමෙන් රාවණ පිළිරුව ඉවත් වීම රාවණ ශක්තියෙන් හෙළබීමෙන් ගිලිහී යාමට හේතු කරන බව කියන්නට පුළුවන්. ජෝන් ඩොයිල් එදා එංගලන්තයට රැගෙන ලැබුවේ ශක්ති කළා වූ රාවණ පිළිරුව පමණක් නෙවෙයි. හෙළේ සටනට ශක්ති කර තිබූ ආයුධ සමඟ. හෙළේ ආයුධ ශක්තිය මේ ආයුධ අතර කඩු පිණිස හෙළ ඊතල් තිබූ බව අදටත් පැහැදිලි කරනවා. මේ තමයි ඌව වෙල්ලස්ස කැරැල්ල තුළ මෙතෙක් හෙළිදරව නොමින් සංගව තිබූ රහස. එම රහස් කියාපාන්නේ හෙළබීමට මහා ශක්තියෙන් වූ රාවණ රජු ඌව වෙල්ලස්ස කැරැල්ල තුළදී එලේ මහා සටන්කරුවන්ට සපේමෙන් සිටි ශක්තිය ලැබීමට එලයන්ට අහිමි වූ බව එංගලන්තයේට රාවණ පිළිරුව සහ අභියායුධ රැගෙන යාමෙන් පසු සිදු වූ ඒ පිළිමුදෝ වන වැඩිදුර සොයා බැලීම. එයට හේතු වූයේ මොල්ලිගුණ නිලමේ ජෝන් ඩොයිල්ට රාවණ පිළිරුවේ හා අභියායුධවල රහසක් තිබූ බැවින්. ඒ මතින් ජෝන් ඩොයිල් විශ්වාස කළ දෙයක් වූයේ කිසියම් වටාගත නොහැකි බලවත් ශක්තියක් මෙහි තිබෙන බව. ජෝන් ඩොයිල් ඒ වැඩිහිටිගුණ අද්භූත ශක්තියක් නිසා. ඒ විශ්වාසය මතින් අල්බුනේ පිළිරුව සහ අභියායුධ පිළිමුදෝ වන පරීක්ෂණ හා ගවේෂණ මේහරා රාවණයන් කවරෙක්ද ඔහු සතු ශක්තිය මොනවාද එම ශක්තියෙන් වලින් වරම් දුන්නේ කවුරුන්ද යන අනාවරණය වූ තොරතුරු සමුහයක මෙම තොරතුරු මතින් ලත් අවසන් නිගමනය වුණේ නිකුම්බිලා දේවිතාවේගේ පිළිමේ ඉතා වැදගත් වන බව එළැඹීම ලබන්නා වූ ශක්තිය එංගලන්තයට උරගා බැලීමට අදහස් කරන්නේ මෙතන සිට
අදට රාවණ පිළිරුවත් අව්‍යායික එංගලන්ත කෞතුකකාරී තැන්පත් කිරීම සිදුවේ කෞතුක වටිනාකම ඉක්මවා ගිය බලවත් බලවේගයක් තිබියයි විශ්වාස කිරීම හේතුයි එංගලන්තයේ පුරා නිකුම්බිලා දේවතාවගේ පිළිම තැන්පත් කර දේවාල හැඳින්වුවේ ඒ අනුව එංගලන්තයේ මේ කෝවිල් හඳුන්වන්නේ කාලි ටෙම්පල් නම මේ තිබෙන එක් විශේෂ කාරණයක් තමයි තෝරාගත් කාලි ටෙම්පල් නිර්මාණයේ යෝග වඩන යෝගාශ්‍රම ඉදිකර තිබෙනවා මේ පවත්වන්නේ භූගතව යෝගාශ්‍රම ඉදිකිරීම අරුත එංගලන්තයේ නිදන්වා වුණා ඔවුන් එසේ ඒ ඉදිකර ඒ ඉන්දියාවේ ආවාසය ලැබුණා අද කාලි දේවතා කාලි දේවාල තුල එංගලන්තයේ ජාතිකයන් රාවණයන්ට වගේම නිකුම්බිලා දේවියට පුද පූජා පවත්වමින් සිටීම තවදුරටත් රාහසක් නෙවෙයි මෙම දේවාලවල ඉන්න බොහෝ පූජකවරුන් එංගලන්ත ජාතිකයන් ඒ කියන්නේ සුදු හැම තියෙන අය ඒ අය යාග කර්ම යෝග වැඩීම් වල කිරීම සුලබ දසුණ ජනප්‍රිය වැඩපිළිවෙළ හෙළබිමින් අවබෝධ කරගත් මේ දේ ඉන්දියා පූජකයන් හරහා දැනුනි සන්නද්ධ වූ බව කියවෙනවා එංගලන්තයේ දකින එකම කරුණවන්නේ රාවණයන් ලොව මහ බලවතා වූ බව රාවණ හෙළබිමේ රජෙකු බව විශ්වයට අධිපතික අධිපතිකම් කළ බව විශ්වයට අණ දෙන්නා වූ බව එම අණ දෙන්නාගේ නැම පූජා කිරීමෙන් පූජ පූජා පැවැත්වීමෙන් තමන්ට ශක්තියක් බලයක් ලැබෙන බව ඒ මතින් පුද පූජා කිරීමට කටයුතු කළ බව මෙහිදී මෙය පැහැදිලි කරන එක් කරුණක් තියෙනවා ඒ කියන්නේ තවමත් රාවණාට කළ යුතු සැබෑ පුද පූජා සහ නීලකුම්බිලා දේවතාවියට කළ යුතු සැබෑ නමස්කාරම් තවමත් එංගලන්තයේ නොදන්නා බව මෙම තත්ත්වය ඔවුන්ට මහත් ප්‍රශ්නයක් ඒ නිසායි එංගලන්තයේ පරිශ්‍රයන් ගවේෂකයන් නිරතුරුවම හෙළබිමේ ඉර්වෙස්ටන් ශක්ති කේන්ද්‍රයට පැමිණෙනවා ගවේෂණය කරන්න පස්සම්පල රැගෙන යන්න තවමත් හෙළබිමේ කිසියෙකුට නොදන්නා භූගත උමම්පතී තුලට රහසෙන් ඇතුළු වී රාවණයන් පිළිබඳ තොරතුරු සොයන්න රාවණයන්ගේ මමයේ සොයන්න ඒ රාවණයන්ගේ බලය හෙළබිමට අහිමි ජලයේ ශක්තිය ඉන්දියාවට වගේම එංගලන්තයට උකා ගැනීමට මාල් බඳ ඉන්දියාවත් එංගලන්තයත් එක්ක මේ සොරා ගැනීම තිබෙන්නේ හෙළයාගේ මහා කම්මැලිකම මතින් අනාරක්ෂිතව තිබෙන හෙළබිමේ ආධ්‍යාත්මික ශක්තිය ඒ කියන්නේ දැනටත් හෙළබිමේ හෙළියනොත් ඒ හෙළයන්ගේ නායකයන් සිතා බැලිය යුතු මේ පිළිබඳව හෙළයන් සිටිය යුතු එකම සිතුවිල්ල මෙය නම් හෙළේ මහා රාවණ රජු හෙළේ මහා දේවතාවිය නිකුම්බිලා දේවතාවියට හෙළේට අයත් නැති නෑකමක් නැති ඉන්දියාවත් එංගලන්තයත් වන්දනාමාන කරද්දී හෙළයන් එසේ නොකර සිටින්නේ ඇයි මේ තමයි හෙළයන්ට මහා පියව නිද්‍රාවෙන් ඇරීමට තිබෙන එකම සිතුවිලි මේ සිතුවිලි තිබේ නම් මේ හෙළේ නැවතත් රාවණ යුගයේ කරා යාමට ඉතාමත් සුදුය එනම් ඔබට සුබ දවසක් මේ වගේ වීඩියෝකින් නැවතත් ඔබ හා හමු වෙන්න දක්ෂණ අපි සූදානම්.